විටක චරිතාංග නළුවෙක්. තව විටක හාස්‍ය උත්පාදක නළුවෙක්. මේ අන්ත දෙක දෝලණය කරන්නේ කොහොමද? ඒක ලේසි පාසු කාර්යයක් නෙමෙයි නේද? මේසන් ඒක මම මෙහෙම කිව්වොත් හරි මේ අංගපෑම හාස්‍ය උත්පාදකද චරිතාංගද කියලා මට නම් බෙදන්න බෑ. මම නළුවෙක්. හැබැයි ඒක රඳාපවතින්නේ මං එක්ක සස් මා ගැන කතා කරොත් ඒක රඳාපවතින්නේ පිටපතේ. පිටපතෙන් යම් කිසි විදියක හාස්‍යෝත්පාදනයක් වෙනවා නම් ඒකත් කරන්න වෙනම රංගනයක් ඒකට ඕනේ. රඟපෑම කියන එක රඟපෑමයි. හැබැයි පිටපත මත නළුවාට පුළුවන් වෙන්න ඕනේ එතෙන්ට ගැලපෙන්න හදාගන්න මොකක් හරි ඒ වගේ චරිතයක් ගොඩනගා ගන්න. දැන් අයිනෝදලෝ කියන චරිතේනේ අසල්ලාසු එකේ මොනවාත්‍යගේද චරිතය. ඉතින් ඒකේ හිනාවක් තියෙනවා. ඒ චරිතේම තියෙනවා ඒ හිනා. මොකද දරුවන්ල මේ කට්ටියක් තියාගෙන මම බොරු ලෝය කෙනෙක් විදියට රඟපාන ජීවත් වීමේ රඟපෑම. ඉතින් ඒ උඩ ඒ චරිතේ රඟපාන මේ සමහර වෙලාවට හිනා යනවා. මේ චරිතයේ හැටි. ඒ නිසා මේ චරිතයට ලං වෙනවා නම් චරිතය අඳුනාගෙන වැඩ කරනවා නම් ඒක හාස්‍යෝත්පාදකද වෙන විදිහක චරිතයක්ද කියලා කියන්න බෑ. ඒ පිටපතයි ඒ චරිතය උඩ තමයි ඒක තීරණය වෙන්නේ. ඒ නිසා මට අමාරුවක් නැහැ. ඔබගේ පළවෙනි ටෙලි නාට්‍ය රංගනයේ අබයාලුව. ඒක ශ්‍රී ලංකාවේ ප්‍රේක්ෂකයන්ගේ නොමැකෙන මතක සටහනක් වුණා. ඒ වගේම අසල්වැසියෝ ටෙලි නාට්‍ය. ඒකත් ප්‍රේක්ෂක ජනයා අතර සෑහෙන ප්‍රචලිත වුණා. ඒ ගැන අපි පොඩි මතකයක් දිගහැරියොත්. ඔව් දැන් මේ මුලින්ම අපේ යාළුවෝ රඟපාන්න මෙච්ච ගැනත් මේ පොඩි සිද්ධියක් තියෙනවා කියන්නේ. ඒකේ අධ්‍යක්ෂවරයා තමයි මේ සුදත් දේවප්‍රිය. සුදත් දේවප්‍රිය ක්ෂේත්‍රයට එන්න ඉස්සර ඉතින් මම නාට්‍යයක් කරා. වේදිකා නාට්‍යයක් චිත්‍රාගේ ප්‍රේම කතාව කියලා. ඉතින් සුදත් ධර්මසිරිට කියලා මේ මට අයියාගේ නාට්‍ය පොඩි චරිතයක් හොයා දෙන්න පුළුවන්ද කියලා මට ධර්මසිරි කිව්වට පස්සේ මම සුදත් වෙන්න කියලා චූටි චරිතය දුන්නේ. මේ සුදත් එතකොට පොඩි තරුව කොල්ලා. මම සුදත් හඳුනන්නේ නැහැ ඒතර. ඉතින් ඒක ඇවිල්ලා රියසල් වලට ඇවිල්ලා ඒක කරා. මේ මෑතදී සුදත්ගේ ඩිරෙක්ට් කරපු නාට්‍යවල ඉන්නකොට මේ ටෙලි නාට්‍යවල ඉන්නකොට තාම මගේ නාට්‍ය දෙබස් ගීත තාම මතකයි සුදත්. ඒතර මට මතකයි සුදත්. ඉතින් එහෙම අතීතයක් තියදී සුදත් ඔය රූපවාහිනී සංස්ථාවේ වැඩට ගිහිල්ලා මේ ස්ක්‍රිප්ට් එක අරගෙන අඹයාරු. ඉතින් මම ඕක කියෝලා මම පස්සේ සුදත් කිව්වා මල්ලියෝ කාට හරි දීලා කරගන්න මට ඕවා තේරෙන්නේ නැද්ද මට කරන්නද කවුරු හරි අරගෙන කරන්නේ. පස්සේ එන්නේද සුදත් වදම කරා. ඒ වදේට තමයි මම ගිහිල්ලා කරේ. මට ඒ තරම් වෙන එහෙම ලොකු අවබෝධයක් තිබුණේ නැහැ ටෙලි නාට්‍යන මේ ටෙලි නාට්‍ය පටන් ගත්ත මුල කාලෙමනේ. ඉතින් කොහොම හරි ගිහිල්ලා ඉතින් ස්ක්‍රිප්ට් එක කියෝලා ගිහිල්ලා මේ කට්ටියක එක්ක අවලා සීන්ස් වලට ආවට පස්සේ ඉතින් මට ඒක කරන්න පුළුවන් වුණා. ඒක හුඟක් දෙන මා හිතන්නේ මේ සතුරු වුණා මගේ රංගනය ගැන ගල්බණ්ඩා. ඉතින් ඒ ගල්බණ්ඩා මට පුළුවන් හේලින් කරන්න සුදත්ගේ ලොකු සහයෝගයකුත් ලැබුණා. මං බෑ කිව්වට හැබැයි හැමතිස්සේ මගේ හැටියක් තමයි බෑ කිව්වට ගියොත් වැඩේ බාරගත්තු මම ඒක පුළුවන් ඉහෙලින්ම කරන්න උත්සාහ කරනවා. ඊට පස්සේ තමයි හම්බුනේ අසල්වැසියෝ මේ ඩිරෙක්ටරේ බන්දුල විතනගේ. ඒක තමයි අර අර ඉස්සර කතා කරපු එකට උදාහරණයක් තමයි. ඒක හාස්‍ය උත්පාදකයි. ඒක ඒක මේ චරිතය අයිනෝදලෝ. දැන් තාම මං ගම්වල ගියා වෙන ඒවා ෂූටින් වලට
මට තාම කතා කරන්නේ අයිනෝදලෝ කියලා. එහෙම කතා කරත් කවන්න නැද්ද මාත්‍යා කියලා තමයි. නෑ ප්‍රශ්නේ එහෙම කතා කරන්නේ කියලා. මොකද මගේ නම ඇච්චර මේ කලාවට අර මේ ගැළපෙන නමක් වගේ දෙවෙනි ආමුදුරු කෙනෙක් වගේනේ. අපි ඒව වෙනස් කරගත්තේ නෑ ඉතින්. කොහොම හරි ඒක හාස්‍යෝත්පාදකයි. ඒක පිටපතෙම චරිතෙම තියෙන මේ හිනා යන ගතිය මේ චරිතය තුළ. මේ ළමයි ටික හදාගන්න මේ මිනිහා වෙන මහන්සිය ඉතින් අපිට හිනා යනවා. ඒක කනගාටුවර කාරණයක් තමයි. ඒ වුණත් ඒක හිනා යන්නේ ඒ හිනාව ළඟ තමයි දුක තියෙන්නේ. ඒ නිසා ඒකත් ඒක ටිකක් හරිට වඩා හැල්ලුවක් තියෙන නිසා මම හැල්ලුවක් කියන්නේ ජනතාව දකින පැත්තේ පොඩි හැල්ලුවක් තියෙන නාට්‍යයක් නිසා අඹ යාළුවන්ට වඩා ජනතාව අතර වැඩියෙන් ඒක ප්‍රචාරය වුණා වගේ වැඩියෙන් මිනිසුන්ගේ ප්‍රේක්ෂකයන්ගේ සාමාන්‍ය මිනිසුන්ගේ හිත ඇදගත්තා. එහෙත් මං ඒ චරිතය වගේම අඹ යාළුවෝ කියන චරිත දෙකත් එක වගේම බරක් දාලා කරපු චරිත. මට බව හිනාය හිනා යනවා වාණිජමය අරේමි කියලා කිසි ප්‍රශ්නයක් නැහැ. ඒ චරිතයවත් මං කරන්න බැඳී හිටින ඒ චරිතය නළුවෙක් විදියට උපරමේ යොදලා. එහෙමයි මම ඒ චරිතය දිහා බලන්නේ. ඒක වාණිජ කලාත්මකද හාස්‍යජනකද එහෙම නෙවෙයි වැඩි බාරගත්තොත් ඒ චරිතය අපි කරන්නේ. ඒ ඇතුලේ තියෙන පුළුවන් වෙන නිර්මාණය තුල තව පරමාර්ථ තියෙන පුළුවන්. මගේ චරිතය දිහායි මම බලන්නේ. ඉතින් ඒක තමයි නළුවෙක් කළ යුතු කාර්යය කියලා මට හිතේ. අපි දැන් ඔබේ පවුල විස්තර ගැන පොඩ්ඩක් කතා කරොත්. මගේ පවුලේ නම් සමහර විස්තර දන්නවා ඇති මට. මේ කොල්ලෝ හතර දෙනෙක්නේ මට ඉන්නේ. ඉතින් වැඩිමලා සෞම්‍ය සෞම්‍යදීනේ කිව්වා මම දන්නවා. මේ මගේ පාරෙත් යනවා. එයා වෙන විදිය දැන් මහාචාර්ය සෞම්‍යදීනේගේ එයා ඔස්ට්‍රේලියාවේ PhD කරලා විශ්වවිද්‍යාලය වැඩ කරනවා. අනිත් එක හතරක් දන්නවා ඇති ඉන්ද්‍රජාව. ඉන්ද්‍රජාවත් කොළඹ විශ්වවිද්‍යාලයේ මේ රාජ්‍ය පරිපාලනය පිළිබඳ උපාධියක් කරලා දැන් සිංදු කියන ඒ ඒ පැත්තක්. මැද්දේ තව දෙන්නෙක් ඉන්නවා. මගේ දෙවෙනියා චිත්‍ර ශිල්පියෙක්. එයා අමුතු විදිහේ චිත්‍ර අඳින්නේ. මම අමුතු විදිහට හිතනවනේ ඒ වගේ වෙන්නේ තියත් හිතනවා ඇත්තේ. ඒක කොමර්ෂියල්මනේ අමුතු විදිහේ චිත්‍ර අඳින. එයා විවාහ වෙලා දරුවන්ලොත් එක්ක ඉන්නවා. ඊට පස්සේ තව එක්කෙනෙක් මේ විශේෂඥ වෛද්‍යවරයෙක්. එයා එංගලන්තේ ඉන්නේ. දැන් අවුරුදු පහක් හයක් විතර එහෙ. ඉතින් ඔහොම හතර දෙනෙක් ඉන්නවා. ඉතින් මං පොඩ්ඩක් කියන්නේ සෞම්‍ය ගැන කියපු නිසා දැන් මම කවුරුවත් කියලා නෙමෙයි කවුරුවත් එක් කරගෙන ගිහිල්ලා නෙමෙයි මේ නළුකමට මේ ක්ෂේත්‍රයට මේ චිත්‍රපටිය මේ ටෙලිග්‍රාම වලට එහෙම ගියේ. මගේ මහන්සියෙන් මං කරපු වැඩ ඒවා දිහා දැකලා තමයි මේ මට ආරාධනා ලැබුණේ ඒ වැඩ කරන්න. ඒ වගේ තමයි සෞම්‍ය ගැන කියන්නේ මම. මම තාත්තා විදියට සෞම්‍ය පොඩි කාලෙවත් කොයි කාලෙවත් මං පස්සෙන් අරන් කියලා කාටවත් අඳුන්නා දීලා රඟපාන්න තල්ලු කරලා ඉස්සරහට තල්ලු කරලා අඳුන්නා දීලා මම මොකුත් කරන්නේ නැහැ. මම රඟපාන්න කියලා කිව්වෙත් නැහැ. මං කලාව කරන්න කියලා කිව්වෙත් නැහැ. අම්මා නම් කිව්වේ එයාට විද්‍යාව කරන්න කියලා 10 පාස් වුණාට පස්සේ අම්මටත් තුරෙන් එයා කලාව කළා. එයා නාට්‍ය කළා. එයා ඒ කලාව පැත්තෙන් ගිහලා රඟපාලා රඟපාන්න එහෙමයි එයා ගිහියත් තෝරගත්තා. එයා එයාව මිනිස්සු තෝරගන්න විදිහට එයා වැඩ කරගත්තා. එහෙමයි ගියේ මං මගේ ඉස්සරහට මම අනික කාට හරි පිළිගන්නා කෙනෙකුට දෙන්න තියෙන උපදේශයක් තමයි මේ මිනිස්සු තල්ලු කරන්න එපා කොහෙට. එහෙ ළමයිව තල්ලු කරන්නේ මං ගුරුවරයෙක් විදිහට තල්ලු කරේ නෑ ළමයි. මං ගුරුවරයෙක් විදිහට ළමයින්ට ගෙදර අකුරක්වත් ඉගැන්වෙන්නේ නෑ. අම්මත් ගුරුවරියක්. අම්මත් ගැන්නේ නෑ අකුරක්. පස්සේ හිටියේ නෑ මේක කියෝපන් අර කියෝපන් කිය. ඉන්දජාප උපාධිය කළ ඉවරහම මම කිව්වා මේ පුතේ දැන් හරිනේ උපාධි දැන් රස්සාවක්.
विशेषज्ञ दुस्तर वरिया विद्या मत अम्मा कलावटियानोटे මම මොන දේ කතා කරේ ටෙලිනාට් එකට බැන්නද මම ළමයි හතර දෙනාට ඉගැන්වේ සල්ලි වලින් ටෙලිනාට් වලින් හම්බෙච්ච සල්ලි වලින් නැත්තම් ගුරුවරයෙක් විදිහට මට කීයේද පඩි මං කුලියට ගෙවල් වල ඉති වයිෆ් ගුරුවරියක් තමයි යාටත් තියෙන පොඩි පඩියක් ඉති මට ඔය පහුගේ මේ කාලේ මට උගාක් ටෙලිනාට් එක හම්බුනේ ඒ හම්බෙච්ච සල්ලි වලින් තමයි ළමයින්ට රුපියල් 10000ක් කොනේ මේ පොත්ති ගන්න දෙන්න පුළුවන්. ඒ නිසා කලාව කලාවත් එකක් තමයි තියෙන්නේ. ඉතින් හැබැයි කලාවද මොකද්ද තෝරගන්නේ කියලා ළමයින්ට එහෙම ඉඩ දෙන්න නැහැ. තෝරගන්නේ නැහැ. දැන් සෞම්‍ය කලාව තෝරගත්ත නිසා දැන් ෆුල් ස්කෝලර්ෂිප් එකක් හම්බුන කලාව නිසාම මේ ඔස්ට්‍රේලියාවේ ලාට්‍රෝම් යුනිවර්සිටියේ ඒ ෆුල් ස්කෝලර්ෂිප් එකෙන් තමයි PhD එක කරේ. දැන් මාචාර්ය වුණත් එහෙම කලාව තුල ගිහිල්ලා තමයි ඒක කරේ. ඉතින් එහෙමයි කලාව මේ මඟ හොයාගන්න ඕනේ. මේ ගහදාගෙන ආරවාරුවයි මේ වෙයි ගිහිල්ලා මේ නැටුවට මාරි යන්නේ. වැඩේ කරාම යන්න පුළුවන්. ඒ පාරවල් හොයාගන්න ඕනේ. ऑस्ट्रेलिया इगन का लुकू दुखा सब साल नहीं मास पास स्कॉलरशिप पास सत्ती साल अभी कंपन दी माने पीएचडी कत्कनी कला उदाहरण है मम्मी नदी का कला मम इतवे मगे नम තියෙනවා නම් ඒක හදාගත්තෙත් මම මිනිස්සු හඳුනන්නේ මේ කලාව නිසා නැත්තම් මේ අර ගමේ ඉපදිච්ච මම හඳුනගන්නේ කොහොමද හැබැයි මම තාත්තා තියෙන එකරේනේ ගියේ කලාව ගන්නේ තාත්තා මේ ලෝකේ දෙයක් දන්නේ ඌ ධර්මවල හදන්නේ දැනගන්නේ තියෙච්චර ගෝවිතන පතක් කරලා අන්න උන ඉතින් අපි ඔය කලාව ආසෙ උඩු ගාගෙන ගාගෙන ගිහිල්ලා තමයි पोड़ी स्थावर मट किसी बाहर तो स्थावर जीवित मट गातकमाइंगे कन्न बोलने लमाइन टूलना उदाहरण लमाइ तन जीवन कलासान वशन मे बैस्कोप कारण पोड़ी वचन की मट मे कथागर मे की मल्ल मट मे इतर गैबुलेट हुआ गया कथा कर दाने मंगे मंगे स्टोक करने प्रश्न वीला कथा कर गैबुल दीवाली कथा कर दीवाल रसवाद सीधे मत दीवाल एम सारल टीका कथा कर हितेन मुकद अपे अरे लोकू देवल कथा करना वाडा
सारल मे वे कथावा की मैं सातुन मंग सतोष मंग स्तूति वर्तना मे अवस्था मट उदाहर लीम गई आराधने पीलियन मे पेमी आट बहुमात्म स्तूति दीर्घायुष पतन आई भगवान।